අයිබෝන් හරිද හරියටම ගෙන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය වෙනුවෙන් මම අංජනා කරුණාරත්න ප්‍රථමයේ නවදහනේ පුවත් සිරස්තල වෙත පසිරිමත් නත්තල අද රාත්‍රියෙන් උදා වේ නත්තල් උත්සවයේ නිවසට සීමා කරන්න උත්සව සමයේ රට තුල නිරෝධායන නැඳින නීතිය පැනවීමට තවමත් තීරණයක් ගෙන නැහැ යුද හමුදාපති කියයි ලක්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණයේ හුදකලා බවින් නිවතට ත්‍රිකුණාමලයේ අබේපුර සහ දිනනගර හුදකලා කෙරේ තැනියට මුවවි ගුණාත්මක එන්නත් ජනතාවට ලබා නොදීමට රජය කටයුතු කර ඇති බවට විපක්ෂ නායකගෙන් චෝදනා කොරෝනා පැණි අවතක්සේරු කරන්න එපා ඇමති එස්.එම්. කියයි තිරික්කෝවිල් වෙරළට මියගිය මසුන් ගොඩ ගසයි දැන් දේශීය පුවත් නත්තල් උත්සවයේ නිවසට සීමා කරමින් සමරන ලෙසත් උත්සව සමයේදී නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තවමත් තීරණයක් ගෙන නොමැති බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර ත්‍රිකුණාමලය අබේපුර සහ දිනනගර යන ප්‍රදේශ හුදෙකලා කිරීමට කටයුතු කර තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණයක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 184 දක්වා ඉහළ ගියා. එලෙස මියගොස් ඇත්තේ දකුණු කළුතර පදිංචි වයස අවුරුදු 71ක පිරිමි පුද්ගලයෙක්. මේ අතර හුදකලා කර තිබූ කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ ලක්සත සෙවන මහල් නිවාස සංකීර්ණය අද පෙරවරු 6 සිට හුදකලා බවින් ඉවත් කෙරුණා. එසේම කොවිඩ් ආසාදිතින් වර්තා වීමත් සමග ත්‍රිකුණාමලයේ අබේපුර ග්‍රාමනිලධාරී වසම හා දිනනගර ග්‍රාමනිලධාරී වසම අද පෙරවරු 6 සිට හුදකලා ප්‍රදේශයක් වශයෙන් නම් කර තිබෙනවා. නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට මෙතෙක් තීරණය කර නොමැති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. මේක සම්පූර්ණ අසත්‍ය ප්‍රචාරයක් ඊයේ දිනේදී මේ ආකාරයෙන් ප්‍රචාරය කරලා තිබුණේ යම් යම් පාර්ශවයන් සිටිනවා මේ දේවල් කරන. නමුත් මෙසේ නිරෝධායන ඇඳිරි නීතියක් පැනවීමට මේ අවස්ථාවලට කිසිදු බලාපොරොත්තුවක් නැහැ. සංචාරන සීමා වුණත් අපි බුද්ධිමත් ශ්‍රී ලාංකීය ජනතාවගෙන් බලාපොරොත්තු වෙනවා මේක විශේෂයෙන්ම නත්තල් සමය සහ දින කීපයක් මේක දිගට නිමාඩු තිබෙන හින්දා බොහෝ ආයුරුන් බලාපොරොත්තු වෙමින් ඉන්න පුළුවන් විවිධ ප්‍රදේශවලට ගමන් කරන්න. නමුත් මේක මේ වසරේ අවස්ථාවක් නෙමෙයි. කාඩිනල් මැල්කම් රන්ජිත් අපගේ හිමිපාණන් වහන්සේ විසිනුත් ඊයේ දිනේදී ප්‍රකාශන පත්‍රුන් ලැබුවා. තාමත් සුළුවේ මේ සමරන්න කියලා. ඒ අනුව අපි තාමත් ඕන කමින් ශ්‍රී ලාංකිකයේ ජනතාවගේ ඉල්ලා සිටිනවා ඔබ ඉන්න ප්‍රදේශවලට හැකිතාක් දුරට සීමා වල පිටියොත් ඒක වැදගත් වෙනවා නැත්නම් විශේෂයෙන් බස්නාහිර පළාතේ වෙනත් ප්‍රදේශවලට යන්න ගියොත් යම් කිසි ආකාරයකින් හෝ මේ ආකාරයෙන් කොවිඩ් පැතිරීමට හැකියාවක් තිබෙනවා මන්ද පසුගිය දින තුනේදීම බස්නාහිර පළාතෙන් මෙසේ පිටත් වූ යන ප්‍රධාන මාර්ග හතරක් යොමු කරමින් අපි ඇන්ටිජන් පරීක්ෂණ කරද්දී 17 දෙනෙක් මේ ආකාරයෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණා ඉතින් මේ කොවිඩ් ආසාදිතයන් නොදන්න කමින් මේ ආකාරයෙන් පිටපලාත් වලට ගියා නම් පොකුරු 17ක් වුණත් පැනලා ගින්න අවස්ථාවක් තිබුණා. ඒකින්දා විතාමත් ඕන කමින් ඉඳා සිටිනවා. මේ අවස්ථාවේදී වෙනත් ප්‍රදේශ වලට ගමන් කිරීමෙන් වැළකීලා ඉන්න ස්ථානයක සිටීම වඩාත් වැදගත් වෙයි කියලා. මේ අතර එළමෙන උත්සව සමයේදී නිවසට සීමා වී කටයුතු කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. තවත් එක් දිනයකින් අසිරිමත් නත්තල උදා වීමට නියමිතයි. ඒ වගේම තවත් සතියකින් 2021 නව වර්ෂය උදා වීමට නියමිතයි. විශේෂයෙන්ම මේ අසිරිමත් නත්තල වගේම නව වර්ෂයට අපිට එළඹීමට සැමරීමට සිදු වී තිබෙන්නේ COVID-19 වසංගතයත් එක්ක. ඒ නිසා නිරන්තරයෙන් අද දිනේදී, හෙට දිනේදී ඒ වගේම සති අන්තයේ ඔබ නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කරන්න. ඔබ හුදෙකලා කරපු ප්‍රදේශයක ඉන්නවා නම් හුදෙකලා කරපු ප්‍රදේශයේ සිට ඔබ ඉන්න ස්ථානයේ ඉඳලා පෞලිය ඇයට සීමා කරලා මේ උත්සව සමරන්න. මෙම සැමරීම ඔබේ පෞලිය ඇයට එක්ක විතරක් සිදු කරන්න. විශේෂයෙන්ම අනුපකුරු නිර්මාණය වීම වැළැක්වීම අපේ ප්‍රධාන අරමුණ. ඒ නිසා බස්නාහිර පළාතේ අවදානම් කලාප තියෙන්නේ වැඩිපුර කොවිඩ් රෝග බිහි වෙන්නේ. ඒ නිසා මේ පළාතෙන් පිටතට යනවා නම් ඔබට සෞඛ්‍යමය සදාචාරාත්මක යුතුකමක් තිබෙනවා මේ රෝගී රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ වගේම ඔබට අපහසුතාවය නැති වෙනවා නම් කරුණාකරලා ඒ ඉන්න ස්ථානයේ රැඳී සිටින්න මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 580 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා ඉන් 579 දෙනෙකු දේශීයව හඳුනාගත් ආසාදිතින් වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ
प्रदेश पौद्योलिक කොරෝනා පැනියට මුවාවේ ගුණාත්මක එන්නත් ජනතාවට ලබා නොදීමට රජය කටයුතු කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටිනවා. ඒ රත්ගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අපේ රටත් ලෝකයත් COVID-19 වෙලා ගන්නා වූ අතරතුර මට පේනවා තවත් භයානක රෝගයක් තිබෙනවා මේ ආණ්ඩුවට. අරක COVID-19 මේගොල්ලන්ට හැදිලා තියෙනවා බලය 19. පුදුම කෑදරකමක් බලයට තියෙන. බලෙන් මත් වෙච්ච මේ රජයට තියෙනවා දැන් පවර් 19 කියන ලොකු ලෙඩේ. ඉතින් මං හිතනවා ඔක්කොටම ඉස්සෙල්ලා ආණ්ඩුවටත් ගහන්න ඕනේ එන්නත. මොකද්ද යන එන්නත? දුන්නු පොරොන්දු මතක් වෙන එන්නත. ඒ සියලු දේම අමතක වෙලා තියෙනවා. ඊළඟට ගහන්න ඕන තවත් එන්නත. ජනතා දුක තේරෙන එන්නත. දැන් ජනතා දුක තේරෙන්නේ නැහැ. පුදුම ආණ්ඩුවක්. දැන් බලන්න මිත්‍රවරුනි මං හිතන්නේ ආණ්ඩුවත් ඒක ගැන පොඩ්ඩක් හිතාගෙන යනවා. දුක තේරෙන එන්නත. නාඩි තේරෙන බෙහෙත. ගැසට් මේනියා බෙහෙතට මම හිතන්නේ ඒගොල්ලෝ දැන් ප්‍රතිකාර ගන්නවා. මොකද දැක්කනේ අර තරඟෙට ලීටර් ගණන් ඒ බෙහෙත බොනවා. හැබැයි මම දැක්ක දෙයක් තමයි දීපු වෙලාවේ ඉඳලම අර පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහනකොට කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තර දෙන්න. අමුතුම පැණියක් ඒගොල්ලෝ ගහලා තියෙනවා. ඒ පැණිය නිසා සිහිවිකල් වෙලා මේ පැණියේ නාඩගම විකට රංගනය ඇයි නිර්මාණය කරේ කියලා. ඔය පැණිය බොරු පැණිය ජනතාවට ලබා දෙන එක ලේසි මුදල් වියදම් කරලා ගුණාත්මක එන්නක් ටික පිටරටින් ගේනවට වැඩිය මෙන්න ඇත්ත කතාව. කොරෝනා පැණිය අවතක් සේරු නොකරන ලෙස අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඉල්ලීමක් කර සිටිනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සිංගල බෙහෙත් වට්ටෝරුවක් අනුව තමයි මේ පැණිය සකස් කරලා තියෙන්නේ. සිංගල බෙහෙත් බිව්වා කියලා කිසිවක් ගුණයක් නැහැ. අපි ඉතිහාසෙ ගත්තම බුද්ධදාස රජතුමා රට පාලනය කරපු රාජ්‍ය නායකයෙක් පවා වෛද්‍යවරයෙක් බවට පත් වෙලා හිටියා. බුද්ධදාස රජ සමයේ තමයි අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඉහළම තැනටපත් වෙච්ච කාල පරිච්ඡේදය. ඉතින් අද මේ ලෝක ගෝලීය කොරෝනා වසංගතයට මේ සිංගල වෙදකම අපේ පාරම්පරික වෙදකමෙන් යම්කිසි සහනයක් යම්කිසි ප්‍රතිකාරයක් ලබා දෙන්න පුළුවන් නම් අපි ඒක ලබන ලොකු ජයග්‍රහණයක්. ඒ නිසා වෛද්‍ය සභාවෙන් දැන් අපේ සිංහල ආයුර්වේද වෛද්‍ය සභාවෙන් මේකට අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ වගේම අධිකරු ජනාධිපතිතුමා විශේෂඥ මහාචාර්යවරු 5 දෙනෙක් 6 දෙනෙක් පත් කරලා ඒ අයගේ නිර්දේශයත් බලාපොරොත්තු වෙනවා. ඉතින් අයගේ නිර්දේශෙත් ගැළපුණොත් ඒ වගේම කොරෝනා වසංගතයට මේ පැණිය නැත්තම් මේ බෙහෙත ඔරොත්තු දුන්නොත් සාර්ථක වුණොත් අපි රටක් හැටියට ලබන ජයග්‍රහණය. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවෙම අපි අය හුඟක් නෙගටිව් පැත්ත තමයි බලන්නේ. පොසිටිව් නෑ. ඉතින් අපි ඇත්තටම මේ අවතක්සේරුල්ලක් කරන්න හොඳ නෑ. මේක හරි ගියත් නැතත් මම මුලින්දම කිව්වේ අපි අත්හදා බැලීම කළ යුතුයි. දැනට එතුමා අත්හදා බැලීමක් තමයි කරලා තියෙන්නේ. ඒක සාර්ථක වුණොත් බොහොම හොඳයි. 2020 වර්ෂයේ තෙවන පාසල් වාරය ඊයේ දිනෙන් අවසන් වුණා. 2021 නව පාසල් වාරය ආරම්භ කිරීමේදී සියලු සිසුන් ඊළඟ පන්ති වෙත උසස් කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. 2021 වර්ෂයේ නව පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2021 වර්ෂයේ නව පාසල් වාරය ජනවාරි මාසයේ 11 වන දින සිට ආරම්භ වන අතර නව පාසල් වාරය ආරම්භ කරන සියලු පාසල්වල 1 සිට 5 ශ්‍රේණිද ඇතුළුව සියලු ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ආරම්භ වීමට නියමිතයි. කෙසේ වෙතත් බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කයන්හි පාසල් සහ හුදකලා කළ පොලිස් බල ප්‍රදේශවල පිහිටි පාසල් මෙදින ආරම්භ නොකෙරේ. කිරණ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. 2020 වර්ෂයේ 3 වැනි පාසල් වාරය ඊයේ දිනෙන් අවසන් වූ අතර මෙම වර්ෂය අවසන් වන විට සියලුම සිසුන් ඊළඟ පන්තියට උසස් කළ යුතු බවත් 2021 වර්ෂයේ නව පාසල් වාරයේදී සිසුන් උසස් කරන ලද පන්තියේ ඉගෙනුම ලැබිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. ඊට අදාළ සියලු පෙළපොත් මෙම වර්ෂයේ අවසානයේදී සියලු සිසුන් වෙත ලබා දිය යුතු අතර යම් පාසලක 2020 වර්ෂයට අදාළ විෂය නිර්දේශය ආවරණය වී නොමැතිනම් 2021
විසියක වර්ෂයේ නව පන්තියේ පළමු වාරයේ මුල් මාස දෙක අතරතුර පාසල් මට්ටමින් සුදුසු වැඩපිළිවෙලක් යොදා ගනිමින් එම විෂය කොටස් ආවරණය කිරීමට පියවර ගන්නා ලෙසද පළාත් බලධාරීන් සහ විදුහල් ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. පවතින අධික වර්ෂාවත් සමග මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 10710ක් මේ වන විට අවතැන් වී තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කයට පසුගිය දින කිහිපය පුරා ඇදහැළුණු මෝසම් වර්ෂාව හේතුවෙන් පවුල් 10710ක පුද්ගලයන් 35640 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව වාර්තා වෙනවා. පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීමට මේවන විට කටයුතු කර ඇති අතර එලෙස පීඩාවට පත් වූ පුද්ගලයන් නිරෝධායන නීති රීතිවලට අනුකූලව ඥාතීන්ගේ නිවාසවල නතර කිරීමටද පියවරගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර හැටන් වටවල ප්‍රදේශයට පසුගිය දින කිහිපය තුළ ඇදහැළුණු අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ A7 ප්‍රධාන මාර්ගයේ වටවල පොලිසිය අසල මාර්ගයේ කොටසක් පැති බැම්මත් සමග ගිලා බැස තිබෙනවා. දින කිහිපයක සිට ක්‍රමයෙන් එම මාර්ගයේ කොටස් ගිලා බැසීමට ලක්ව ඇති අතර ඊයේ දින පස්වරුව වෙන විට එම මාර්ගයේ විශාල කොටසක් ගිලා බැස ඇති බවයි නෝවුඩ් මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිලධාරීන් සඳහන් කළේ. පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ උතුරු නැගෙනහිර සහ උතුරු මෙද ප්‍රදේශවල පවතින වැසි තත්ත්වේ తాවකාලික අඩුවීමක් ඉදිරි දින කිහිපය තුළදී බලාපොරොත්තු විය හැකි බවයි. උතුරු නැගෙනහිර උතුරු මෙද සහ ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල පස්වරු එකෙන් පසුව දැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. මියගිය මත්සයින් විශාල ප්‍රමාණයක් තිරුක්කෝවිල් විරළ තීරයට ගොඩගැසීමේ සිද්ධියක් පිළිබඳව අපට වාර්තා වුණා. අම්පාර තිරුක්කෝවිල් මුහුදු තීරයේ මියගිය මත්සයින් රැසක් එම වෙරළ තීරයට ගොඩ ගසා තිබෙනවා. ශ්‍රී සිතති විනයාගර් කෝවිල් පරිශ්‍රයේ ඉදිරිපිට වෙරළ තීරයටයි මෙලෙස මියගිය මසුන් ගොඩ ගසා ඇත්තේ. තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් ටී කජේන්ද්‍රන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම් සතිසේකරන් යන මහත්වරුන් මෙන්ම දීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන්ද මෙම සිදුවීම පිළිබඳ විමසා බැලීම සඳහා එම ස්ථානයට පැමිණ සිටියා. ප්‍රාදේශීය සභාවේද සහය ඇතිව වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කර ඇති අතර ප්‍රදේශීය අධික දුර්ගන්ධයක් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය සියත ප්‍රවෘත්ති අංශයේ වෙත මෙලෙස අදහස් පළ කළා. මෙය වාර්ෂිකව සිදුවන සංසිද්ධියක්. ඊසාන දිග මෞසම් සුළං සක්‍රිය වීම නිසා වර්ෂාපතන ලැබෙනකොට නැගෙනහිර ප්‍රදේශයේ ආශ්‍රිතව පවතින කලපු වල මෝය කටවල් විවෘත වෙන මෝද දෙසට කලපු වල ජීවත් වෙන මත්සෙන් මුහුදු ජලය එකතු වීම නිසා හෝ මෙම මත්සෙන් මුහුදු දෙසට පිහිනා යාම නිසා ඔවුන් විවෘත වෙනවා ඉතාමත් ලවණ අධික ජලයකට. ලවණ අධික ජලය ඔවුන්ට තුදෙන්නේ නැති නිසා තමයි ඕම් මිනිසේ නිය යන්නේ. මේ වසරේදී අපිට දැනගන්න ලැබිලා තියෙනවා සාමාන්‍ය වර්ෂවලට වඩා වැඩි ප්‍රමාණයක් මත්සෙන් මේ ආකාරයෙන් නිය ගිහිලා තියෙනවා කියලා. දැන් රටවට ආපුවත් කිහිපයක් ඇටියෙන් කොරෝනා වසංගතයත් සමග සිය ජීවිත අවදානම නොතකා සේවය කරනු ලබන රාජ්‍ය ආයතන සඳහා සහ තවත් ආයතනවලට K95 වර්ගයේ මුව ආවරණ ලබා දීමේ වැඩසටහනක් පෞද්ගලික ආයතනයක් විසින් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය ආයතනයක් වන උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය සඳහාද මුව ආවරණ 500ක් පමණ ලබා දීම සිදු කෙරුණා. මේ දිනවල පවතින වර්ෂා සහිත කාලගුණ තත්ත්වයත් සමග හපුතලේ නගරයවට මාර්ග මීදුමින් වැසී තිබෙනවා. ඒ හේතුවෙන් රථ වාහන ධාවනයේදී වඩාත් විමසිලිමත් වන ලෙසයි බදුල්ල දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. කුරුණෑගල නගරයේ මහවීදියේ වෙළඳසැලක් අලුත් වැඩියා කරමින් සිටියදී අද පෙරවරුවේ වෙළඳසැලේ තාප්පය කඩා වැටීමෙන් ඒ අසල සිටි එක් පුද්ගලයෙක් සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඒ අසල නවතා තිබූ යතුරුපැදි තුනකට ත්‍රිරෝද රථයකට සහ ටිපර රථයකට මෙම තාප්පේ කඩා වැටීම හේතුවෙන් දැඩි ලෙස අලබහානි සිදු වෙති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඒත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශයේ මින්නිමාවට පත් වෙනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.csnews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.